සුබ මධ්‍යහ ඔබ ස්වාදීන් රුපහණනි මධහන පුවත් විකාශය සමකින් මුලින් මවදහනය ප්‍රතිී සිරස්ථල වෙත. පල්කී කපිතාන්වරයා හා ඉංචිනීරුපරයාකින්සියිඩය ප්‍රශ්න කිරීම අරබයි. කොරුඩා පොකුරට දෙදහස් අටසිය පනස් නබයක් එක් වේති සය ලැබූබන් එක් ලක්ෂ පනස් දහසට ලංවෙයි. සයිනෆාම් දෙවන මාත්‍රාව නබාතීම ලබන අටබනතා සිට. සහරන්ට රැකවරණය දුන් විවාහ රෙජිස්ටාර්බරයකුත් අත්තඩංකුවට. ඉස්්‍රයිල ඒකාබද්ධරචයට අගමැතින් එත යහුගේ කනස්සල්ල. ඔොම්ඹබ වරාහිට ආසන්න මුහුදු තීරේදී ගෙනෙකැනීමට ලක් වූ ස් පෙස්පර්ල් නෞක්කාවේ කපිතහන්වරයාගෙන් සහ ඉංචිනීරුවරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුව මෙ වන විට ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටිනවා. ඔවුන් නිරෝධහනයට ලක්කර සිටින වැල්ලවත්ත ප්‍රදේශය හෝටලයකට අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුවය නිලදහරින් අද පෙරවරුවේ පැමිණියා. මෙවන විට ඔවන්ගෙන් ප්‍රකාශ ලබාගනිමින් සිටින බවයි අප වාර්තාකාරූ සඳහන් කළේ. මෙ ඇතරීමම නෞකාවේ ඇතිවූ ගිහිහ සබන්ධයෙන් සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරයේ නියෝජ සාමානධකාරිවයා පොලිසිේයට දිරිපත් කළ පැමිල්ල පිළිබඳව විමර්ශණය කිරීම සඳහා දසදනකගෙන් යුත් ක්ඩයමක් පත්ක ඇති බවයි පොලස් මාද ප්‍රකාශක නියෝජ පොලිස්පති ජිත්‍රෝන මතා ප්‍රකාශ කළේ. ල්ක්ස් නෞකා ඇ සිද්ධට අදාලව පසුගේ විසිතුන්වනි දින සමුෘධය පරිසරආරක්ෂණ අධිකාරයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරිවරයා විසින්. punya ැ લ कर ැබ. එ පමල් මර්ශණය කිරීම කිරීමෙන් අනතුරුව කොළබ අධිකරණය අලුත්කාඩය අධිකරණය වෙත වරය පොිසි විසින් කරනු ආර්තාකර සම්පල් රජ ර පරක්කව පසු පසව යො කරු ලැබවා ෙේ ත් සම්බන්දය වැඩිදුර පරක්ෂණ පැත්තිම සඳහා අපරාධ පරක්ෂන දෙපර්මේන්ව සින් මේ විමර්ශණය භාරගෙන තිබෙන පොලිස්පතිතුමාගේ නියෝග පරිදි නේ විමර්ශනය සඳහා සහකා පොලිස් අධිකාරරිවරේ ප්‍රධා පොලිස් පරරික් රු . සමන්විත දහදනෙක්වි ක්ඩයමක් පත් කරතිබෙනවා. මෙම මුහුදු තීර වලට ගොඩගසනලද බාන්්ඩ රැගෙනයාම එවගේ ඊට අදදාව නිරෝධාය රීති නුල්ලංගය කිරීම සම්බන්ධෙන් තවදුරටත් මීගමුව කොට්ටාශ භාර පොලික්් ධිකාරිරයාගේ අධීක්ෂණය අරතයේ වෙනම විමර්ශණයක් ක්‍රියාත්මක වෙනවා එම විර්ශනය ක්‍රියාත්මක වන්නේ නිරෝධායනරීති ල්ලංගනය කරමින් වෙරලට පැමිණීම ඒගේ මනුෂ්‍ය ශරීරයට විශෂහිත ැගයාමොයි නැව අනතුර පිළිබඳ දැනගත් හදේ පටන් වගකිවේ තු धහරීෙන් ලෙස ගति ුතු සීලු පියවරගත් වයි සमමුद्रිය පරිසිරर ආරක්ෂण අधिකාරියය සभाපति, දर्ශන ඉල්හඳපුර මहात्මිය සහ श्්‍රलाකා වराय दिකාරිය සभाපति ජेनरावाल දෑරත්नाක මහතා स्වාदिन රූපාහිණ හත්වනි පැ වැඩ सරහණට එක් වෙමින්न कि क्याසිරේ. මේ තරම් ලොකු ගන්නක් හටගන්නකං ඇයි මිහෙඳව හිටියය කියෙන කාරණය සම්බද්ධය යම් තනක සාකච්චාවක්වයනවා ඇත්තට මොකක්දනට අපිට යම් කිසි වෙලාලක දැනගත්තට පසේ අනතුරක් වෙනවා කිය. අපි අදාල බලධාරං දියට ගතයතු සීලුම් පිවර ගත්තා. සලම බලධාරන් අපි එකතු වෙලා සාකච්ාකරවා. ප අදාලස්ථාන ගෙන නිරීක්ෂණයකිරවා නිරක්ෂණය කරලා අපි දත්තාාරගෙන නවකා සමග නු ර ලොට ැනුන්න්න මක ගතයු පවර කියලා විශේෂෙන්ම පිෝුට ිකව ැනු න්න පවර ප ර ග වන්න. අදාල දෙවල්ගන් ඒවගමන ලෝක සිටන ඉතාමත්ව විසේසක්න තාව තියන ගලවගැනිීමේ සමාගඩි මේ කර්තව බාරදුන්නක් ති ඒ ඔක්කොමදීලත් අර කාරවුවනිි තත්වයත්තක මහිද න්න පිට. සොභාවිකාපු අභියෝගේ මදන ප්‍රජායගන්න අපහසුන. ය කිසි බලපෑමක්තියනවා කෙටිකාල විසාගර කලාපිට ප්‍රාස්ටික් නල්ස් කලතිබන පබල වගේද ති එඒ තැනින් තෙටදීම තමයි දැන තියනෙන මට පේන විට ක්කාලයක්න බල පෑමක තියන උතුමාලගේ නිරක්ෂණයනුව මෙවන කොට බාලුම් හාර්දහස්ගනක් තිබුණේ ැවේ මේවකට රසායකදරව අඩංු හලුම් සියල්ල ගෙනියාගන තියන ඒවා උපකල්පනයන් පමනම මේවා ඇතුලට ගහිල් ලඩ ොන දසු උඩ තියනවන නොක්කම් ගිනයගනවාවට පේ පගල්පනයරන අප විේෂ සීල නම ඇතුල තියනව අනිවා. එම මවිටම පිච්චිල ඇති කෙනෙකයි පකල්පනේ දැන් ඒගේ වාර්තාව තියෙන්නේ දුම සෑහන දුටව අඩුවෙල අර දුමත්වයෙන කරලු සුභාවිවෙතා තබල සභාව අඩවෙල දැන්ක සාමාන්‍ය දුම බවට පත්වවෙ තින ේෂදයගේ පල්පන ඇතම. තින වසයාල්ල පච්චිලා හවරවෙලා ඇති දැම්මට පස්සේ නැවත විාලගන්නක් ඇවවෙන්නේ නැතිව කියන ද තමා තිය තාක්ෂණය අනු ල්ල ගොඩත් සකතිස්පාට හතරට වගේ තමා දැන්ට වටයමතියෙන් රශ්න එක ස්ථානක කියෙතරක් අද පාට යන. ඒ ඒ තාානයට තම දැංකිල්ම එකට්ටි අ්‍ය කටයුතු කරන්නේ කල් කරගන්න එක තම දැන්ට තියන හත්ව. ම මෙඇතර ගිනිකත් දවකාවෙන් වෙරලට ගොඩග සඇති පොලිතන් අප දැවකුටස් හිකඩුව කොරල් පරවද්‍යානයේ ප්‍රදේශ්ද ගොඩගසාතිබ ආකාරය දැකගත හැකි. වැලිගම සිට මිදිගම මුහදුතරේ දක්වා ගොඩග සාතිබූ ප්ලාස්ට්‍රික්ක ැබලිහ අප ද්‍රව්‍ය මිනිස්ස වෙරාරක්ෂක බලකාය නිලදහරින් එකතු කරන ආකාරයද මෙසේ දැකගත හැකිබුණා. ඊතිනේදී මෙරටින් කොරෝනාරෝගින් දෙදහස් අටසය පනස් නවතෙනෙකු හඳුනා ගැන්නා මෙ අතිරින් වැඩිම පිරිස හමු වී ඇතේ කොළම්ඹභ දිස්ශ්‍රකයෙන්. ඊඒ සවකත් කරුණ ආසා ්‍යන්ෙ දහස අටසේ පනස් නවදිෙන සමකින් බෙරටින් හමු වූ සස්ත කරුණ සාධතයන් සංඛ්‍යාව එක් ෂසතුන් දහසාරසය පනස් දෙකදක්වා ඉහළකයා ්‍යාතරින් එක්ෂ හතලස් නවදහ අටසේ විසි පස්ස දෙෙකු සේල බාතිබෙනවා රෝහල් වලාහතරමැදි ප්‍රතිකාරබධ්‍යස්ථනවල තිස් දහසකසිය සුහහි දෙෙකු තව දුරටත් ප්‍රතිකාරල බනවා ඒ හමුුවූ ආසාධත්‍යන් අතරින් දස දෙනකුම විදේශන්හි සිට පැමිණි අයි බයි සෞඛ අමාත්ත්‍යංශය සඳහන් කරන්නේ. දිනද ොළඹ දිස්්‍රික්කින් අසාධ්‍යයන් හයිසියාට දෙනකුද ගම්පහෙන් පන්ේ හතලස් දෙෙකුද කලළත්තුරින් හරිසි හතලි හද දෙනකද හඳුනාක්ැනුණා. එමෙන්ම ගල්ලෙන් එක සිහතලිස්තු දෙෙකු කෑගල්ලින් එකසිේ තිස් හහි දෙනෙකු වාර්තාබුණ. ඒ දින තුළ සිදුබූ කරුණා මරණ හත් මේ මස දෙවනදා සිට පෙරිදා දිනි දක්වා සිදුුවූ තවත් කරුණාමරණ විසිනවත් සමඟ බරණ තිස් හයක් පිළිබඳ සෞකිසි බා අධ්‍යක්ෂ චන්ඩ්‍රල් වරයා ඒත්තාහුරුක් කලා කාන්තාවන් දහට දෙනෙකු සහ පිරිමි පුද්ගලන් දහට දෙනෙකු එම මරණවලට අයක් වනවාා.බෙම මරණ තිස්හයි තිස්සක් සිද ඇේ කොවිට් නිියෝණයාාවත් පේහතුවෙන්. බ්‍යතරින් මරණහයක් නිවසේදී සිදුවති බෙනපා. ෙරට සමස්ත කොරුණා මරණ සං්‍යාවද එක් දහසසාරසි හලස එකක් දක්වා ඉහලකයා. වතුපිටි වල ආයෝචන ප්‍රවර්ධන කලාපේ ඇඟගු මයිතනක සේව කරන කරුණ ආසාධනය වූ පිරික් ිට්ට බූ රන්පපුුණගම නිවාස සංකින්නේ නිවසක් තුළ රදභාගෙන සිටින බව කියන සිදධයක් මුල් කරගනමින් නොසන් සුන්තාවක් ඇතිබුණ. ප්‍රදේශවාසින් ප්‍රශ කරන්නේ මෙම නිවසට වින් වර ආසාධකයන් වැකි න පවයි. ්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාද මේ සම්බහන්ධෙන් දැනවත් කර ැති බවයි වර්තාාවන්නේ හැටන් ති එක්කොයි නකර සමහසීමාවේ එකම පවුලේ දසදෙනකොටද, කොරුණ ආසාධනීවීතිබෙනවා ඕන්ස්වන් නිරෝධහයිනයට යොමුකර සිටේදී කළ ප PCR පරිීක්ෂ වලින්, කොරුණ ආසාධනීව ඇති බවත් තහවරු කරගත්තයි බවයි අ අපවාර් තාකරු සදහන් කරන්නේ. ඇතර වයිදබරන් හෙදහහිදය නතුළ සෞඛ්‍යේෂේත්‍රය පිරිසිදු කරන සේව අගේ කරමින් රාජ්චමතති සුදර්ශනී ප්‍රනාාධපුලේ බහත්මිය කුුණය කළ රෝහල හා අතර මදදි ප්‍රතිකාරමධ්‍යස්ථාන වල ෙඩික්‍ෂ චාතිකාව ක නිරතබුණ. දමදින රහල දබදින සාරිපුත් අධ්‍යාපන ද්‍යාපට. අතර මැදි ප්‍රතිකාරමධ්‍යස්ථානය නරම්මල ප්‍රදේශය රෝහල ගිරි ල්ල අතර මදි ප්‍රතිකාරමධ්‍යස්ථාය ඇතුළ ථාන රැක් රාජ්‍ය මත්‍යවරිය නිරීක්ෂණය එක. හිදේම ස්ථනවල පත්නා අඩු පාඩු හා අවශ්‍යතා පිළිබඳවද ස්වා බැලවා අඩු පාඩු කඩිනමින් සම්පූර්ණකිරීමටද මෙහිදී පියවර කැනුනාා ගොලයේ වසගය හමුවේ සෞඛ්‍ය කාරයම්ඩලේ සසිදු කරන කැපකිීම රජචවාත්‍යවරයක පැසුමට ලක්වනා. පාරලිේතු බන්ත්‍ර, ාන්ත බන්ාර හතාද මීට එක් වනාා. சைනෆම්න්නයේ දෙවන මාත්‍රාව ලබන අටවන්දා සිට ලබාඳීමට අවශ්‍ය කටයුතු සම්පාතිනය කෙරමින් පවතින පව, COVID-19 ැවීම ්‍රාතික ්‍රෑන්විත මධ්‍යස්ථානයේ ප්‍රධාන යුදහමදාපති, ජනරால்ල් ශීද්‍ර ල් මතා පවසනහා. ඒ පසුුවටයි තිහවන විට කොවිශීල් දෙන්නතේ පලමු මමාත්‍රාව මෙර පුදකලයන් නවලක්ෂ විප පන් දහස්ෙේ හතලෙස් දෙදනකොට ලාතිී තිබවා එහි දෙවනවාත්‍රාව තු ක්ෂ හතලස් පන් දහ හත්යසුන් දන කොට ලබාති අවස. යින ා මෙ එන්නතයේේ පළමු මාත්‍රාවද පුදකලයන් හ ලක්ෂහට හයි දහ හසය දොස් දෙනකට ලබාදුන් බයි වසංගතෝ විද්‍යංක්ශෂය සඳහන් කරන්නේ ස්පට්නික් ව එන්නතේ පලබමු මාත්‍රාව පුද්කලයන් දහසේ දහ හසේ හැට හතර දෙෙනනකොට ලබාතී තිබෙනවා. සයින්නුවාා මෙන්නතේ දෙවන මාතාව ලබනට වනදදාසිට ලබදීමට අව. කටයුතු සම්පාධන කරමින් පවතින ව - ප වැැක්වීම ජති ්‍රාන්වි මධ්‍යස්ථන ප්‍රහන යද හමදා පපති න ශ ද්‍රසි හ තා ප්‍රකාශ කලා. ෑතර ක ෝ මර්ධදන එන්නත මුදල්කව ලබගැනීමට මේ වනතුර ට තුළල අවස්ථාවක් නැති අතර. එවැනි වංච නික ක්‍රියාවලට හසුවීමෙන් වලින් යි විශිෂක්න වයිද හවන් හ රත්මහතා පවසනවා. පදාහක් දීලාදන එන්නත් ලංකාවේ තියෙන්ට බැහැ එවැනි මුදල් ඇරගෙන යම් ආකාරයකට කෙරෙනවානම් අපි දන්නේ නෑ ඇත්තරම ගොල ලබා දෙන්නේ එන්නත් ද කියන එකත්ම එන්නත් තුල ප්‍රමිතියට මොකද වෙන්නේ එන්නත් ලබාදීමේදී අසාත්මිකතාවයක් ඇතිවඋනොත් ඒවට ප්‍රතිකාර දෙන්නේ කොහොමද මෙවැනි තත්ව ගැන සලක ලබලල ප්‍රතිකාර මධ්‍යස්ථානයක වෛද්‍යෝරුන්ගේ අධීක්ෂණයටතේ එන්නත් ලබාග්ඩ කටයුතු කරන්න ප්‍රමුකත්වය ලබා ගැනීමට හෝ වෙනයම් පහසුක් ලබා ගැනීම සඳහා සෞඛ්‍යකාරය මණ්ඩල ඒ ඒේවා වෙන කාරය මණඩලයකට හෝවේවා තැරවකරුවන්ට හෝවේවා මුදල් ගිවීමෙන් වලින්ට කියලා සියලු දෙනාගෙන් අපි ඉල්ලා සිටනම් එහෙම ආරම්භයක් ලබා දීමම මේක නරකාතට හැරීමට හේතුක් වඩ පුුවන්. ඒ පසරු උබනවිට එල්පිට ප්‍රේශ පුත්කලයන් අර්දහ සෙකසි අනුත් දෙදිනෙකුට ඉන්නත් ලබාතිී තිබෙනවා අ දනම් ග්‍රහසය අවසම් දෙක පදිංචිපුත් කලන්ට මෙසේ ඉන්නත් ලබාතුන්නා රටේ ජනතාව සෑහෙන්න පීඩනයකළත් පත් වෙලා ඉන්න අවස්ථාවක් නිසා රාජකාරී කිරීමට පා ය මේ දියුණත් අපට මේ ලොකුම මානසික මේ සහනයක් ලබෙනේ එන්න විදගනීම ලැබීම ගැෙන. මෙන්නත දෙන්න දවාරයා වේහසනවා සෞක්‍යයන්ස සියුල දෙන මහන් සින්තම එන්න ලබදනති එන්න ලබාගන්න අතති බොම සතුටින් ඇන්නතගැන කතා කරනවා එන්න ගැන ලති රජයටත ප සසාගන මේ කනක සත්කාරය ගන. ගම්පහෞඛ්‍ය වද කොටා සේමිරිස්ත්ත ප්‍රදේශී ජනතාවට එන්නත් ලබාතීම සිදපුුණා විශාල පිරිසක් එන්න කරනීටස් සහභහ කියේපුුණ. ේ අතර කරුණෑගල හෙනමුල්ල බෙහර බැද්ද කලහ ගෙදරයන්න ග්‍රමනිල්ධාරි වසම්බල ජනතවටද දෙ එන්නත් ලබාතුන්න කරුණ ්‍යපතිය සැලකිල්ලට නිනින් මෙම වැඩ පිවෙල ක්‍රියාමයි. කොයි ප සංගතය පිටි දක්කීම සඳහරජ ජනාතුම නිසි පේර අරන්තු පෙරිවා පෙන යනවා අම අථයිද රජයට වන්තයවා. ද ෙදියන් හොදී ඇති ගටු සඳහා විසඳුම් ලබාතින් ලෙසල්ලමින් සමස්ද ලංකා හේද සංගමය එක්දින වැඩවර්ජනයක් ආරම්භ කරතිබෙනවා. කොලබ ජාතික රෝහල ජාතික ක්ෂි රෝහලින්ම ප්‍රධන රහල් ඇතුළු රහල් කරනාවක මෙම වර්චනී ක්‍රියත්මකයි. මෙච්චර කරෝුණ වසංගතය තියන ත්වයක් තුළ රෝගින ප්‍රානපයට තිල නිතැන්ටය තිරණ කල්ලනෑ. අපි මේතන්ටතල්ල කරන්න සෞකය. තයන් ස කඇමතිවරිය ප්‍රමුක ආ්ඩුව කියනකින් පළමෙන් කියන්න මොකද හද හහිද අට තියන පවාහණ ැටල ග්‍රරමින් එන්නත් ්‍රපාදීම ප්‍රමාධ කරමින් ආණ්ඩුව මේ මහත කටයුතු කරන්නේ කිසිදු වග විාගකෙන් තොරව ෝන්ග ඉල්ලා හිටින්නේ කනවාකර හෙද හදියන්ට බලපාලාතිබන ගැටල විිසන්න ඒගේම ආණ්ඩුව මේ මෝතේ බොරදයේ මාළු බෑමක් සිත කරමින් ඉන්නවා හෙසේවාට නු සුදුසකම් නොත් උපදිධරෙන් එකොස් ෙකු කුමන්ත්‍ර කාරරිලෙසඇතුල කිරීමම සඳ ක්ති මාර්ගක ල්ලන්නවා හ ුන්ට සික මාර්ගගේ නවතන්න කටයතු කරන්න. අංචර්නසීම ක්‍රියාත්මක වනාතරේ ජනතාවට අධ්‍යවශ දෑ බෙදා හැරීම කටයුතුද සාර්ථකව සිදු වනවා. බෝකන්දර ආර්ථක ද්‍යස්ථනයේ වෙළඳ කටයුතු සහ දෙබන දිනටත් අද වෘත්ත පවතිනවා ඒ දිනටඩ ්‍යාරිකන් වැඩ පිරිසක් අද පැමි බව බොුන්ද ආර්ථ දධ්‍යස්ථායේ වෙලද සංගනනි සඳහන් කරන්නේ ්‍යාරිකන්ට හා පාරි ෝගකයන්ත න් යින් ක්‍රමේ අ වශ්‍ය හන් ිඳදැකීමටද අවස්තාව සලසාධීතිබෙනවා. බෝග ැ ර කැම වැලක්විීමම සඳහා ජාතික ආර්ථික මධ්‍යස්ථාන වල එලල හ පලතුර මිලකනන් මධ්‍යයමකින් ප්‍රචාරය කිීමට ක්‍රියා කරන බව රාජ්චමත්‍යේ ශීන්දදු රජ්‍ය පක්ෂ මහතා පවසනවා. ඩබැරේලිය විශේෂිතාර්ථක මධ්‍යස්ථානය කළ සංචායකකි නතුර මධ්‍යවෙ අදහස්තක්කමින් ඒම හතමේ බව ප්‍රකාශ කළලා. ඇල ග සකචා කරහම මත් සධහරන මලකට ඇ එල සහ පලතුරටක ලබදන්න ය කටයතු කර. ඇබැයි අවසානයට ඉහිල්ලා පාරිබෝගි කියයා ලඟට හමඒක තුංගුණයක් වෙෙල. ඕනනම් නීතියක් දාලා පාරිබෝග රජිකාරය දාලා ඔය ඩි ිඳලට කුණන අයටට දඩ තීදසිරණ ක්‍රියත්ම කරන්න පුළුවන් හැබ අපි නීතිය ක්‍රියාත්මත් කරනවට වඩ ඉතාමත් අආදරෙෙන් ඉල් සිල්මවා දෞරෙන් ඉල්ල එවා ේනම දගම ලදල් කටයතු කරන හැෝගෙන්ම ඉතාමත් සාධාර ලෙස දාපයක් තියාගෙන සාධහරණයක් ලෙස පරිබෝගකට අවස පටි ලබද අ. ෙගම විශෂි ර්ථක මධ්‍යස්ථානයටද විශල වශන් ගොවින් හා ව්‍යාපාරිකැන් පැමණිමින් සිටනවා. ඒ දිනේදී කෙසල් විශාල වශයෙන් මෙමාර්ථක මධ්‍යස්ථානයට ලැබී තිබුණා. ග්‍රාමියය ප්‍රදේශවලට මෙම නුවර එලිය දිශ්‍රිකි වතු ආශ්‍රීත ප්‍රදේශවලට අතිව්‍යාහර ද්‍රව ප්‍රවහණකිරීම බෙවන විට සිදුපනවා. බලපත්‍ර ලබාකත් කුඩා ව්‍යාපාරිකැන් නිවෙස් සසල්ලටම ගොස්මවා අලවිකරන බවයි අපවාර්තාකඩුවන් පවසන්නේ. වනේ අාවග්‍රම නිල්දරීව සම් එකසය දෙක ගම්මාඩ පන්සේ පහක ජනතාවට අතවශ්‍ය බහන්ඩ හා එළබලු පළතුරු ආදිය අලවි කිරීමේ විශිෂ වැඩපිළිවෙලක් ක්‍රාත්මකයි. සංචරනසීම පැනවීම හේතුවින් ජනතාවට වෙලදසල් කරායාාවමට නොහැකි බවින් මෙම වැඩ පිළි වෙල ක්‍රියාත්ක වනවා. ජගම රතමකින් තම නිවෙසිදිරි පිටම මෙසි අත්‍යවශ්‍යහාර ද්‍රව අලවි කිරීම තමන්ට මහත් සහනයක් බවයි ජනතාව පවසන්නේ. යමකිේ. සාධාර්ණ මලිකට මේ බඩ කම ලැබිෙන. ඉති ඉතාමස්ම සාර්ථකවක කිරීගෙන යනවා. සල්ලි පට බඩුගඩ විියන් නැව තමයි තිබ්බේ මෙහෙම ගෙනල් අදනක ලොකු සත්කාරය හුඟක් අසරන වෙලා ඉන්නේ. එලියට බහින්ඩ බෑ. මේ වගේ දෙයක් කිරීමෙන් හඟක් අපිට සැහැල්ලුවක් දැන. ද මකු ලවි කරමින් ට ලක් ොලීසි අත් ග ට ගත්තා ස ර පන ති තු පදදි ල ත්කඩ අලවි රති බෙන . එෙන් හෙ යි මත්කු ිෑ දහ හ හ දධිය සහන්ද වත් ද තු ෙකු ො සි ගත්තා. සැකකාර රුණ ළඟති තව ෙයි මත්කුඩ මි ෑ දහහර සි තිහක් සිය හරයට ගැීමට පොලීසියට හැකිබ. ඩකල ප කියරාකුළම් ප්‍රේශී නීතිවිරෝති ෙසමත් පැන් ලලාදාමේ නිරතපු පුදත්කලයන් දෙදෙනෙකු පොලිසියත්ත නංඟුවට කත්තා. සංචරන්න තහන පිබද නීතියද නුසල කාහරමින් ක්‍රයා කලමින් පුද්ලන් ලඟගතිබී මත් පැන් ෝතල් එ දහස් දෙේ හඇත්තකක්ස්වා කෙනනති වෙනවා. ේත්තු ත ොල බලා පුද්ලන් හ ස ෙක ප්‍රහන කර ති ෞද කලි ස්ර තියක් ඉගිනියා ක මල් ප්‍රදේශදී පොලිසිය හරයට ෙනැතිබෙවා. එහි විය රහොදස්තවරයා ද අත් රංගෝටකත් පවයි පවාර්තාකරු පවසන්නේ ඩෙරෝ හන නීතිවල් ලංගනය කර ඕනෑ යයික අත් රඟගට කන්න බව පොලස් මාත් ්‍රකාශ ෙෝච ොලිස්පති ීතිඥ ජිත්‍රෝණන මහතා අව ධහරනය කරනවා. ඔබ ආර්ථික මධ්‍යස්ථානයක සිටිය ඉන්නත් ලබාදන පෝලිමක සිටියාත්. ආදාරහෝ වෙනද්‍රව්‍යයක් ලබාධන ස්ථානයක සිටියත් නිරන්තරයෙන්ම නිරෝධායන වීතිීනොලට අනුව දුර තබාගෙන සිටියයුතුයි. එවාගේ එකිනෙකා ගැටීමෙන් වැළකී යුතුයි. එකිනෙකා එකට ආහාර ගැනීමෙන් වැළකයුතුයි. මූුණු ආවරණ ඉවත් කර සිටීමෙන් වැළකයුතුයි. මේ කරණ පිබඳ විශේෂෙන් අධ දිනේද අවධානයම කරමින් කටයුතු කරන්න. එසේ නොකොළොත් පොලිසි සිදුවවා ඔබවත්තර ගෝට ගැනීම සඳහා. පසුගිය පෑවිසි අතරක කාලපරිච්චේදය තුළ. රෝධයින් ී නුල්ංඟගන කිරම් සම්බන්ධයෙන් පුද්ගලින් හස්සිය පහලවක් පමණ අතරංගුට ගෙන තිබෙනවා. එවගේම නැතෙක් අතරංකුට ගෙන ඇති මුල් සංඛ්‍යාව. දහට දහස් පනොස් පාක් පමණ වෙනවා. ඔක්තෝබර් මාස තිස්වෙන දින සිට. දෙදහස් දාහත වසරේ ඇති වූ ගැටුමකදී සහරන් හශීම්ට රැකවරණේතුන් විවාහ රෙජිස්ටර්වරයෙකු අත්තරංකුවට ගෙනති පෙනවා. පක ල් හරේ හර ම් මතවා පිරිසා ගේ තර හ හ ද ක් හි හර තු පරි ග. විහා රජිස්ාර්වයකුගේ සහ ඇතිව සැඟවිීතෙනවා ්‍රස් ක්‍රයා විර්ශණන කොට්ටශ මගින් කළ විර්ශයකද මේ පිබඳ ොරතුරු හිරකරනුා සක්කාර විවාහ රජිස්ාර්වරයා අන්තවාදේට උපකාරඇති ොයි මැෙක්කල විර්ශණ පලිී හළල ීතිබන්නේ. න්තවාද ක්‍රියා පවර්තිය සඳහත සහර හශීමට උපකාරකරති වෙනවා ත්‍රස්ථ විර්ෂණ කොට්ටශය මගින් ඔලිවෙල් පදශේී අතරකොටගත් අහමුදුල බේ සුබයිති නැමැීමින් පුත් කල පනස් පස්සන් වියහිසුවනවා හ දැන්ට මටකලපු ත්‍රස් විර්ශන කොට් ශ න්ද සින. තෞදුරුටත් ප්‍රශ්න කිරමින් පසු කොළඹට වැැගනීමට නීවිතයි. ජනි සහ ජූලි මාස් වලදී ඩෙංගුරෝගේයේ වැඩිවීමේ අවධනමක් පවතින බැවින්. ජනතාව තමන් අවට පරිසරේ පිරිසිදුව තබා ගැනීමට ක්‍රියා කළේතු බව සෞ්‍යැමත්‍යංශයේ ජාතික ඩෙකු මර්ධනයකගේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසය කර හතා පවසනවා. යම් ඩෙංගුරෝගීම් ප්‍රමාණයක් වාර්තා වෙනවා කෙසේ වෙතත් සුගේ වර්ශෂවලට සාපේක්ෂව තවමත් ඉතා අඩු සංක්‍යාවක් තමා වාර්තා වෙන්නේ නමුත් අඩුවීම අපට කියන්න බෑ දිගටම පවතය කියලලා මද පතික මෝ වර්ෂාව ආරම්භවිින් තියෙනවා ඒ සම්මගම ලබන මාස්සේ ැන ජූනිි ජලි මාසවල ඩෙගු වැඩුවීමේ අවදා නමක්තිය. නොමද මජනතාව මේ අවස්ථාවේදී තමන්ගේ නිවස පිරිතුදුු කරගන්න වනන් තමන්නාවට සරපිය සුදු කරගන්නව නන් අපිට හැකිවෙනවා ලංකාවේ ඩෙගුරෝගගේ වැඩිවීම වලක්වා ගැනි මේ වෙනකොට ලංකාව තුළ රෝගීන් හද්දා සයිසය හැත්ත හතරක් පමණ වාර්තා වෙලා තියෙනවා මෙයින් ප්‍රෝගීන් හත්සය ඇට හයක් වාර්තා වෙලා තියන්නේ මැයි මාසේ ඒ අනුව ඒරෝගීන්ගේ වැඩිවීම පාලනය කිරීම සඳහා කටයුතු කිරීමට සිදුවෙලාතියෙනවා මේයි මාස වෙනවිට අපට තුන් සය අසු එක්දෙනෙක් කොළඹ නගරේ තුළින් ඩෙංගුරෝග වාර්තාවෙලා තියෙනො සැලක යුතු ප්‍රමාණයක් කුඩා දරුවන් මේ අතර ඉන්නවා අප දන්නවා කුඩා දරුවට කොතරම් අනතුරු දායකද කියෙලා ඩෙංගුරෝග. ගිය අවරුද්ධ තමයි මේ පහුගිය අවරුදු හතරටම ත්ත හම අඩු එන ඩෙංගුරෝගීෙන් වාර්තාාවෙන් ඒ වාර්තාාවන්න ඇත්තටම තමන් තමන්ගේ පරිශ්‍ර පිරිසුදු කරගත්ත නිසයි. රේ නිසා ගිය වසරේ කරාක්මින් මේ අවුරුද්ධෙත් ඒ කැපවීම කරෝත් මේ ප්‍රශ්නය අපිට ජයගන්න පුළුවන් රෝන වසන් තත්වේ හමුවේ ඩංගුරෝකේත පැතිිය මින්න්තිබිෙන පැවන් රෝකලක්ෂ මතු ූහොත්. විනිශ් කිරීමිට යිතවෙනෙක්ක යාම සුදුසුපයි. වෛතය ඉන්තිි ිරිසිං මහතා පවසන්නේ. ඩෙගු සහ කොවිට් කියන රෝග දෙකමගත්තොත් වෛරසයක් විසින් තමයි රෝගය ඇති කරන්න ඩංගු කොවිද දෙේදම උනරග ලක්ෂය මතුවයන මූලිකවස්ථාවේද. හැබැයි කොවිද්ලද අපි බහලව දක්නට ලැෙනවා සන පද්ධති ආශ්‍රිත රෝග ලක්ෂන කැස්ස සෙම් ප්‍රතිශ්‍යාව උග්‍රේ අපහස මේවා දක්නට ලැබෙන හැබැ මේ ඩංගු රෝගේයේදී සුලබව දකින්නන්නේ නෑ. නමුත් උන්න ඇංඟපතවේදනාව. මේ රෝග ලක්ෂණ දෙංගුසාහ කොවිත් අත්ත දෙකේදම අපි දකින්න ලැබන්න පුළුව. අපි තීරණය කරන්න හොඳනෑ නිවසේ ඉඳම් උුණ හැදු නම ට තියෙනෙ ඩෙගුද මට යෙ වෛරස්සු නක්ද මට තියදි කොරෝනාද කියලා. ඒ තීරණයේ ගැනීමට වෛද්‍ය උප දෙෙස් ලබාගන්න. ඒ පුවත් සමගින්ස්වාදිින් රුපහනී මධ්‍යහන පවත් විකාශයේ නිමවෙට පත්වනවා ඔබට සුභදවසා.